ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද්දකි. උන්වහන්සේට උපහාර පිණිස මෙතැන් සිට යලි ප්‍රචාරය කරමු. දෙහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. සාදුසත් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, බුද්ධ ධර්මයේ ක්‍රමානුකූලයි. බුදුරජාණන් වහන්සේ පිළිවෙලකටයි ධර්මයේ දේශනා කර තිබෙන්නේ. සාගරය ටිකින් ටික ගැඹුරු වන්නාක් මෙන් බුද්ධ ධර්මයත් ටිකින් ටික ගැඹුරු වෙයි. සාමාන්‍ය ජනයාට වුමනා කරන ධර්මයක් තියෙනවා, නුවණැති අයට වුමනා කරන ගැඹුරු ධර්මයක් තියෙනවා. අපේ හොඳ පින්වතුන් කල්පනාවට ගත යුතුයි, බුද්ධාගම පූජා විධික්‍රමයක් නොවේ. එමෙන්ම විශ්වාස මාත්‍රයකින් මෝක්ෂය ලබා ගන්න පුළුවන් ආගමකුත් නෙවේ. ප්‍රතිපත්තිය බුද්ධාගමේ ප්‍රධානයි. ධර්මය හොඳට ඉගෙන ගන්න ඕන. උගතියුතු ධර්මයේ තිබියදී ඉගෙන ගන්නේ නැත්නම් ඒතනත්තා අන්ධයෙක් වනේ. ධර්මයේ ඉගෙනගෙන ඊටානුව පිළිපැදිය යුතුය. ධර්මයේ ඉගෙනීමෙන් සීමා කරලා ඒටානුව පිළිපදින්නේ නැත්නම් ඒතනත්තා පුස්තකාලයක් වගේ. ධර්මය අපි ඉගෙන ගන්නේ ඊටානුව පිළිපදින්නටයි. අපේ බුද්ධ ධර්මයේ කුමක්ද කියලා හරියට ප්‍රතිරුංග ගත යුතුයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, බුදු පාමොක් මහා සංඝනට දානයක් දෙනව නම්
බොහොම ආනිසංසයි කියලා. පුද්ගලයන් අතුරෙන් ඉතාම උතුම් පුද්ගලයාවසෙන් සලකන්නේ බුදුරජාණන් වහන්සේ. එවැනි උත්තමයකට දානයක් දෙනවා නම් බොහොම ආනිසංස ලැබෙනවා. පිරිසුදු උතුමෙක් නිසා. සමූහය අතුරෙන් ඉතාම උතුම් සමූහයාවසෙන් සලකන්නේ සංඝයා වහන්සේ. ඒ පිරිසුදු සංඝයා වහන්සේට දානයක් දෙනවා නම් බොහොම ආනිසංසයි. මෙකලොවත් බුදුපාමුක් මහසඟනක දන් දෙන්න බැරි කමක් නැහැ. දහතුන් වහන්සේ වැඩම කරවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ දහතුන් වහන්සේ නමකට හෝ බෞද්ධ පිළිමයකට හෝ අපි බුද්ධ පූජා පවත්වනවා නම් බුදුරජාණන් වහන්සේට දන් දුන්නාක් මෙන් අපි සල්සනවා. පිළිම වහන්සේගෙන වචනයක් කියතුයි, බෞද්ධයෝ මැටි පිළිමයකට වඳින්නේ නැහැ. ලෝහ පිළිමයකට වඳින්නේ නැහැ. පිළිමයට නෙවෙයි වඳින්නේ, ඒ පිළිමයෙන් අදහස් කරනු ලබනව නම් යම් උතුමෙක් ඒ උතුමාටය ගරු කරන්නේ. ඒ ලෝහ පිළිමයට නොවේ, පිළිමයෙන් අදහස් කරන උතුමාටය ගෞරවය දක්වන්නේ. සමහරු කරදාසියකට ගරු කරනවා, රෙදි කෑල්ලකට ගරු කරනවා. ඒකසේද? ජාති පොඩියක් කියලා කරදාසියෙන් හැදුවත්, වස්ත්‍රයකින් හැදුවත් ඒ කොඩියට ගරු කරනවා. ඒ කරදාසියට ගරු කරනවා නෙවෙයි, වස්ත්‍රයකට ගරු කරනවා නෙවෙයි, ජාතික ලකුණකට ගරු කරන්නේ. ඒ වගේ අපි බෞද්ධයන් පිළිමයට වඳින විට වඳින්නේ ඒ පිළිමයෙන් අදහස් කරන උතුමාටයි. මේ පිළිම වහන්සේගෙන වචනයක් කියන්න තියෙනවා. උස්පෙන්ස්කී කියන මහත්මේ සමාගයේ පොතේ ලියනවා, එක්තරා විහාරයකට ගොස් සතපෙන පිළිමයක් දුටුවය. ඒ සතපෙන පිළිමය ඇස් දෙකෙන් මා දැනගත්තය. පොත්තුලින් දැනගන්න බැරි දේවල් බුද්ධාගම ගැන. බුද්ධාගම ගැන හොඳට කරුණමට අවබෝධ වුණාය පිළිම වහන්සේගේ නෙත්‍යවල දැකීමෙන් කියලා. මේ සැලකියුතු කරුණක් වෙනවත් නේ. දැන්වත් මහා සංඝයා වහන්සේ සීකරගෙන දන් දෙන්න පිළිවෙන්නේ. බෑද සිටින භික්ෂුන් වහන්සේලා සම්මුති සංඝයාය. මහා සංඝයා වහන්සේ වෙනුවෙන් පිනේ සිටින සංඝයා වහන්සේ. මේ භික්ෂුන් වහන්සේලාට දන් දෙනකොට දෙන්නේ මහා සංඝයා සීකරගෙනයි. සංඝික දානානුසංසයෙන් ලබා ගන්න පිළිවෙන්නේ. දැන් උවත් පින්වත්නි, නියම සංඝයා වහන්සේට රජ කෙනෙකුට නොදක්වන ගෞරවයක් දක්වනවා. නල්ල බිම තියලා වඳින්නේ. ඊටාම දහහර පිළිගන්වන්නේ. පාසෝදල ඇතුළට ගන්නෙ. ලොකු ගෞරවයක් තියනවා පින්වත්නි. හේම ගෞරවයක් දක්වනවා නම් සංඝයා වහන්සේ වූපි ඒ ගෞරවයට සුදුසු වන්නට මහන්සි ගන්නට ඕන. මේ පින්වතුන්ට මතකයි, එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා ලෙනක භාවනා කරමින්. මේ භික්ෂුන් වහන්සේට මෑණිකෙනෙක් වගේ උපස්ථාන කළා එක්තරා දුප්පත් උපාසිකාවක්. ඒ ස්වාමීන් වහන්සේ පිරිනිසඟා වදින්න හදනකොට ඇහෙනවා මේ උපාසිකාව දුවනියට කියනවා, දුවනිය අසවල් භාජනේ හාල් තියෙනවා, ගෙතෙල් තියෙනවා, හාලුන් ගෙතෙලුත් අරගෙන ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතෙ දෙන්න. කිරිත් පැණිත් තියෙන කිරිත් පැණිත් පිළිගන්වන්න. ඉතුරු වුණොත් දුවනිය කන්න මද තියන් තිප්පා. පුළුවන් නම් හුණු සාල් ටිකක් අරගෙන ඇඹුල් පොළ වලින් කැඳ ටිකක් පිළියෙල කරලා තියන්න. මේ වචනේ මේ ස්වාමීන් වහන්සේට ආහන්ත ලැබුණා. ආහන්ත ලැබලේ ස්වාමීන් වහන්සේ හිතනවා මේ උපාසිකාව මද දෙන්න හදන්නේ ඉතාම හොඳ ටිකයි. තමන් යන්තම් ඇඹුරුකලවලින් හැදු කැඳවලින් යැපිල මට ඉතාම හොඳ ටික දෙන්න හදන්නේ. ඔබ මෙහෙම දානයක් වැළඳීමට මම සුදුස්සෙක් වන්සෝනා. ශ්‍රද්ධාවෙන් දුන්නේ ආහාරය වැළඳීමට මම සුදුස්සෙක් වන්සෝනායි කියලා කල්පනා කළා. පාත්‍රයේ පැත්තක තියලා භාවනා කළා. බලන් ඉන්නවත් නේ
එක වචනයක් හේතු වුණා මේ භික්ෂුන් වහන්සේට උසස් ගුණධම් රැකීමට. භාවනා කළ පිණසිඟා වඩින්නට පෙර සියලුම කෙලෙස් නැසල උතුම් රහත් ඵලයට පැමිණුණා. එළිනේ දේවතාව සාදුකාර දුන්නා ඔබ වහන්සේ දැන් මේ දාන පිළිගන්නන්ට යන්නේ නියම රහතන් වහන්සේ කෙනෙක් වෙලාය. මේ ස්වාමීන් වහන්සේ පිණසිඟා වැඩියා, දුවලිය පිණ්ඩපාත බෙදුවා. මෑණියෝ ඇසු කොහොමද දුවලිය අපේ හාමුදුරුවෝ පිණසිඟා වැඩියද? ඔව්වා මේ වෙනද වගේ නෙවෙයි, හාමුදුරුවෝගේ මූණේ අමුතු ප්‍රීතියක් තිබුණා. ශරීරයෙන් එළියක් පිටවෙල යන තරමයි. අනේ සාදු වෙන අපේ හාමුදුරුවෝ අද රහත්වන්ට තේ කියලා මෑණියෝ සාදුකාර දුන්නා. අපි දෙපක්ෂයේම හොඳ පාඩමක් ඉන්නවත් මේ. ඒ භික්ෂුන් වහන්සේ හිතුවේ ඒ උතුම් දානේ වැළඳීමට සුදුස්සෙක් වන්නට ඕනයි කියලා. මොකක්ද තින්නවත් මෙතන උතුම් දානේ? ගිතෙල් ටික ආසේ කියලා බා. වැඩිපුර තියෙන්නේ මොනවද? කිරිපැණි පමණයි. අද බලන්න අපි දායක පිරිස කොපමණ ශ්‍රද්ධාවෙන් ව්‍යංජන කොපමණ ඒකල සංඝයා වහන්සේට දන් දෙනවද කියලා. ඔන්න මේ ස්වාමීන් වහන්සේ හිතුවේ මේ දාන වළඳන්න මම සුදුස්සෙක් වන්නට ඕනයි කියලා. අපිට හොඳ පාඩමක් දෙනවත් නේ. මහා සංඝයා වහන්සේ වෙනුවෙන් අප පිනේ සිටිනව නම් අපි ඊට සුදුසු වන්නට ඕන. එහෙම නැත්නම් අපි නියෝ භික්ෂුන් වහන්සේ කියලා සැලකන්නට අමාරුයි. තාම පින්වත් නේ, නියම සංඝයා වහන්සේට ලෝකෙටම ලොකු මෙහෙයක් කරන්නට පුළුවනේ. අපි හොඳ සංඝයා වහන්සේලා උතුම් ජීවිතේ ගත කිරීමට මහන්සි ගන්න ඕන. සංවේගී ධනකය කියන්නට එක පැත්තකින් සාසනය පිරිසුදු කිරීමට මහන්සි ගන්නවා, තව පැත්තකින් ඒ මහන්සි ගන්න පිරිසම සාසනය කිරිටු වීමට අනුබලක් දෙනවා. මේක සංවේගී ධනක තරලා. අපි මහන්සි ගන්න කවුරුත් සාසනය පිරිසුදු කරගන්නට සංඝයා වහන්සේගේ බලය තියෙනවා නම් පුළුවනි මුළු ලෝකෙම ධර්මයේ පතුරවන්න. පෙරත් සංඝයා වහන්සේලායි ධර්මයේ පැතවීමට මහන්සි ගත්තේ, දැනුත් සංඝයා වහන්සේලායි, මතුවට සංඝයා වහන්සේලායි. ඒ සංඝයා වහන්සේලාට උතුම් මහානකම් රැකීමට අනුබල දීම හොඳ දායක පක්ෂයේ යුතුකමක්. දායක පක්ෂයේ බලාන ගියාම ජලය වගේ, සංඝයා වහන්සේ බලාන ගියාම ඔරුවක් හෝ නැවක් වගේ. ජලය නැතුව ඔරුවට පාවෙන්න අමාරුයි. නමුත් අපි මහන්සි ගන්න ඕන වතුරෙන් ඔළුව ඔරුව ගිලෙන්න නොදීමට. වතුර වැඩි වුණාම සමහර විට ඔරුව ගිලෙන්නට පුළුවනි. ඔරුව ගිලෙන්නට නොදී තබා ගැනීම අපිට තබා ගැනීමට අපි මහන්සි ගන්න ඕන. දායක පක්ෂින උපස්ථාන ආදී අපට ලැබුණත් අපි එයින් යටවන්නට හොඳ නැහැ. අපි උතුම් මහරදම් මතගෙන දෙකරන්න හොඳ නැහැ. ඒ නියම නෛෂ්ක්‍රම්‍ය අපේ ජීවිතයෙන් පෙන්වන්නට ඕන. එතකොට පළමුවෙනි කර්ණ වාස්තෙන් උන්වහන්සේ දේශනා කළේ බුදුපාමුක් මහසංගණයට දානයක් දෙනව නම් කොහොම ආනිසංසය කියලා. නමුත් ඊට වඩා ආනිසංසය කියලා උන්වහන්සේ වදාරනවා සිවුදකින් වඩිනා මහසංගණයට විහාරයක් හදවනව නම් මහා දානයකටත් වැඩි ආනිසංසය සංඝයා වහන්සේගේ ප්‍රයෝජනෙට විහාරයක් හදනව නම් මොකද කාරණේ? එහෙම විහාරයක් සෑදුවාම සංඝයා වහන්සේට මහරදම් පිරීමට ඉඩක් ලැබෙනවා. දායක පක්ෂයට දී විහාරයටව සංඝයා වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්නට ලැබෙනවා. ගුණදම් පිරීමට උපකාරයක් වෙනවා. නියම විහාරයක් වෙනවත් නේ ගුණදම් ආසනය. විහාරයට ඇතුළු වෙනකොට මහැංගීම ඇති වෙන්නට ඕන අපි මේ විහාර සුද්ධස්ථානයකට ඇතුළු වෙනවයි කියලා. එම විහාරයකට ඇතුළු වෙලා පිට වෙනකොට මුතුමැණික් අරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. මොනවද මුතුමැණික්? ශ්‍රද්ධා සීල ආදී කුල ධර්මයි. ඒක හොඳ විහාරයක් හරි ගැස්සුවොත් හොඳ භික්ෂුන් වහන්සේලා වසනව නම් දායක පක්ෂයට කාහටත් ඒ මහ ප්‍රයෝජනයක් ලැබෙනවා. ඔන්න මේ දි වචනයක් මා කියන්න කැමතියි. අපේ විහාර රාශියක් තියෙනවා. විහාරයකට ඇතුළු වෙනකොටම ආරාම සෛඥාව ඇතිවන විහාර කොපමණ තියෙනවද කියලා ටිකක් කල්පනාවට ගන්නට.
අපේ විහාර සුද්ධස්ථාන වීකේ සමහර විට සුද්ධස්ථාන වශයෙන් තබා ගන්නට අමාරුයි. ඒ ස්ථානයේ සුද්ධස්ථානයේ වශයෙන් තබා ගැනීමට භික්ෂුන් වහන්සේලාට උපකාර විය යුතුයි, දායක පක්ෂියත් උපකාර විය යුතුයි. ඒ සුද්ධස්ථානයේ කෙලසන විදියට කටයුතු කරන එක හොඳ නැහැ. බුරුමේ පන්සල් තියෙනවා පිරිසුදුයි, ඒ වගේම ආරාම සංඥාවක් තියෙනවා. ඇතුළ වෙනකොටම දැනෙනවා මේක ආරාමයක් කියලා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරන භික්ෂුන් වහන්සේලා වාසය කරන සුද්ධස්ථානයක් වශයෙන් අපේ ආරාම තබා ගැනීමට අපම උත්සාහ දරිය යුතුයි. ඒ විහාරයක් හදනවට වඩා අනිසංසයි කියලා දේශනා කරනවා තුනුරුවන් සරණ යාම, තිසරණ සීලය. බලන්න පින්වත් ක්‍රමයෙන් යන හැටි තිසරණ සීලය විහාරයක් හදනවට වඩා අනිසංසයි. දානීයට වඩා ඉහළයි සීලය කියන එක. තුනුරුවන් සරණ යාම. බුදුරජාණන් වහන්සේ අපි සරණ යන්නේ අනුශාසක උතුමෙක් වශයෙන්. උන්වහන්සේ පිරිනිවන් පෑවොත් දැනුත් අපි උන්වහන්සේ සරණ යනවා අනුශාසක උතුමෙක් වශයෙන්. සසරින් මිදීමට, දුක් නැති කර ගැනීමට, නිවන් දැකීමට අපි උන්වහන්සේගේ පිහිට සොයන්නේ. නමුත් නිකම්ම සරණ යාමෙන් අපේ මෝක්ෂය ලබා ගන්න අමාරුයි. හරියට කියනවා නම් සමහර පිහිට තමන්මයි. තමන් සරණ යායිසී. බුදුරජාන් වහන්සේ අපි සරණ යන්නේ අපිට පාර පෙන්ලා දෙන නිසායි. අනුශාසක උතුමෙකු වශයෙන් අපි සරණ යන්නේ. එහෙම නැත්නම් අපි උන්වහන්සේගෙන් ලෞකික කිසි ආධාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේට බෑ අපෝ පිරිසුදු කරන්න පාර පෙන්ලා දෙන්න පමණයි පුළුවන්නේ. ඒකයි උන්වහන්සේ වදාරන්නේ සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසුදුකමත් අපිරිසුදුකමත් තම තමන් කෙරෙහි. කෙනෙකුට තව කෙනෙක් පිරිසුදු කරන්නත් බෑ, කෙලසන්නත් බෑ. දෙකම පවත්නේ අප කෙරෙහිමයි. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේගේ ආශ්‍රය කරන්නේ නෑ අපෝ ගලවන්තේ කියලා. ඒ මේකක් නෑ බුද්ධ ධර්මයේ. අපි උන්වහන්සේ සරණ යනවා කෙලෙගුණ සැලකීමක් වශයෙන්, අපේ අනුශාසක උතුමා වශයෙන්. මම මේ කියන්නේ කැමති අපේ බෞද්ධ පිරිසගේ ලොකු භක්තියක් තියෙනවා. තාම අපේ රටේ පින්වත්නි රුහුණු රටේ විශේෂයෙන්ම බණ කියනකොට බුදුරජාණන් වහන්සේ කියනකොටම සාදු කියන සිරිත පවතිනවා. වෙන කොයිම රටකවත් මෙහෙම සිරිතක් නැහැ. ඒ හොඳ සිරිතක් පින්වත්නි බුද්ධ ගෞරවය හොඳට තියාගන්න ඕන. සමහරු උපකාර කරන අදිශ්‍යමාන දෙවිවරු ගැන විශ්වාස කරනවා. ඒක නැතේ කියලා කියන්නේ එහෙම තියෙනවා. අපට උපකාර කරන්න පුළුවන් ලෞකික උපකාර දෙන්න පුළුවන් අදිශ්‍යමාන දෙවිවරු සිටිනවා. නමුත් ඒ දෙවිවරුන්ගේ පිහිට බලාපොරොත්තු වන්නේ ලෞකික දේවල් පිළිබඳයි. සසරින් මිදීමට නෙවෙයි, කෙලෙස් නැසීමට නෙවෙයි. ඒ දෙවිවරුන්ටත් උවමනාවන් නැතිවත් ඒ පිණුයි. හොඳට තුනුරුවන්ව ගහලා ඒ දෙවිවරුන්ට පින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පඳුරු නෙවෙයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි කල්පනාද ගතිය යුතුයි බුදුරජාන් වහන්සේ අපි සරණ යන්නේ සසරෙන් මිදීමටයි, නිවන් දැකීමටයි, දුක් නැති කර ගැනීමටයි. එහෙම නැතු කිසිම ලෞකික උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ධර්මයත් අපි සරණ යනවා. ධර්මයේ තමයි පාර, මඟ, මෝක්ෂ මාර්ගය. නව ලෝකෝත්තර ධර්මය නීම වශයෙන් ධම්ම වශයෙන් සැලකන්නේ. ත්‍රිපිටක ධර්මය නව ලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වෙන නිසා ඒ ත්‍රිපිටක ධර්මය ධර්මයේ වශයෙන් සැලකෙනවා. ධර්ම ගෞරවයත් අපි තියනවා පින්වත්නි. මේ හොඳ පින්වත්න් ආද සතුටු වේවි. ඒ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළේ අපේ සිංහල බෞද්ධ පිරිසයි. ධර්මාශෝක රජතුමා ධර්මයේ පැතිරවීමට බොහෝ මහන්සි ගත්තා. දල්සැම්වල ධර්මයේ කොටවල තියෙනවා. ධර්ම දූතයන් වහන්සේලාත් මේ කටවලට ඇරියා. නමුත් ධර්මයේ පොත්වල ලියවන්න කල්පනා කළේ නැහැ. ධර්මයේ පොත්වල ලියවන්න කල්පනා කළේ කවුද? අපේ දුප්පත් සිංහල පිරිසයි. ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 83කට පමණ පෙර අපේ සිංහල රහතන් වහන්සේලා සිංහල කළුගල්වල වැඩ ඉඳගෙන සිංහල බස් වළඳමින් සිංහල පුස්කොළවල සිංහල පන්සිඳින්
සිංහල අසුරින් තුම්පිටකයේ පළමුවෙනි වරට පොත් තුල ලියුවේ. එහෙම අපේ උතුම් සංඝයා වහන්සේලා ධර්මයේ පොත් තුල ලියුවේ නැත්නම් අද මේ බණ කියන්නටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒකයි පින්වත්නි, තාම අපේ රටේ ධර්ම බලේ පවතින්නේ. මා කියන්න සතුටුයි, ලෝකෙම නැහැ ලංකාවෙතර ධර්මයන්ට ලැබෙන රටක්. මේ වගේ බණ කියන රටකුත් මුළු ලෝකේම නැහැ. මේ වගේ බණහාංග පිරිස පැමිණ රටකුත් ලෝකෙම නැහැ. මේ වගේ බණ දන්න කුඩා ළමයින රටකුත් නැහැ. ඒක සතුටට කරුණා. මම අනිත් පැත්ත කියන්නේ හොඳ පැත්ත විතරයි කියන්නේ. බණ හොඳට අහනවා, ඒ වගේම පින්නවා. මේ බණතනු පිළිපදින්න ඕන. පිළිපදීමේ ප්‍රධාන කාරණය ධර්මයේ ඇසීම අතින්නම් මම පළවෙනි අංකය දෙනවා අපේ ලංකාවේ බෞද්ධ පිරිසට. හොඳට බණ අහන්න බණ ඇසූ තරමට තමයි අපි හැදීම ඇතිවන්නේ. ඒකයි බුද්ධ ධර්මයෙන් වෙන් වූ සිංහල ජාතියක් නැtei කියලා කියන්නේ. අපේ පියවරු පහ සූර්ය වැඩ කරනකොට වැඩ කළේ ආගම සිහි කරමින්. අපේ පියවරු කීප එකක් ජාතිම සිංහල බුදු සමයෙන් පිට ගිය දා වෙනසේ භූපතිනේ කියලයි. කුමරු වැඩ කළේ ආගම සිහි කරමින්. අපේ මව්වරු වීකෙටුවෙත් ආගම සිහි කරමින්. එම ධර්ම බලයක් අපේ රටේ පවතිනවා කියලා. මේ සිංහල ජාතිය නමැති ලදරුව හැදුනේ වැඩුනේ කොයි දේ කියලා ඇසුවොත් බුද්ධ ධර්මයේ නැමෙති තොටිල්ලේ කියලා කියන්න පුළුවනේ. මේ ධර්ම ගෞරවයත් හොඳ තියාගන්නට. සංඝයා වහන්සේ අපි සරණ යන්නේ ආර්ය සංඝයා වහන්සේලයි. මේ දැනට සිටින සම්මුති සංඝයායි. මත අපි සරණ යන්නේ ආර්ය සංඝයා වහන්සේලයි. සෝවාන ආදී මාර්ගවලට පැමිණුණු ආර්ය සංඝයා වහන්සේයි. ඒ සංඝ ගෞරවයත් තාම අපේ රටේ තියෙනවා. ඒ තුනුරුවන් සරණ යාම මහා දානකට වඩා අනිසංසය. ශ්‍රද්ධාවෙන් නුවණින් කල්පනා කරලා තුනුරුවන් සරණ යයි. අන්ධ විශ්වාසයක් නැහැ පින්වත් නෙමෙයි. මේ ධර්මයට කවුරුහරි එන්නට ආවත් උන්වහන්සේ අවවාද කරන්නේ නැහැ, තව ටිකක් කල්පනා කරලා බලන්නේ කියලා. මේ පින්වත්තුන්ට මතකයි උපාලි නැමෙද සිටුවරේ කාබුදුහාංග බලන්ට ඉඳිගාන්ත නාත පුත්‍රයාගේ ශිෂ්‍යෙක් බණහල බොහොම පැහැදිලි කිව්ව ස්වාමීනි, මම තුනුරුවන් සරණ යන උපාසකයෙකු මෙන් සලකන්නට. එතකොට බුදුහාඳු ආවාද කරන නෑ උපාලි, නික්මං වෙන්න තේපා. ඔපො නික්මෙට තමන්ගේ ආගම අත්තරලා අනුන්ගේ ආගම් පිළිගන්න ගියොත් මොනවද මිනිස්සු කියන්නේ නැත්තේ? තව ටිකක් කල්පනා කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න, හරිය කියලා වැටහෙනවා පිළිගන්න. මේ බුද්ධ ආගමේ තත්ත්වය කියනවා සම්පූර්ණ නිදහසක් මේ ආගමේ තියෙනවා. ඒකයි මේ ධර්මයේ කියන්නේ ඒහි පස්සික. ඇවිත් බලන්න මොකක්ද මා කියන්නේ කියලා. නිකම් පුතේ තිබුණ පලියක් නෙවෙයි. නිකම් බුදුරජාන් වහන්සේ කී පලියකක් නෙවෙයි. Taman කල්පනා කරලා බලන්න උන, පරීක්ෂා කරලා බලන්න උන. සමහතුම වැටහුනොත් හරි කියලා පිළිගන්න පුළුවනේ. එහෙම නැතුව අන්ධ විශ්වාසයකින් කිසිවක් පිළිගන්න තේ කියලා බුද්ධ ආගමේ නැහැ. ඒ නිසා පින්වත්නි, බුද්ධ ආගම නිසා එකම ලී බිඳුවක්වත් තුලවල නැහැ. අවුරුදු 2500ක් සිස්සේ මේ බුද්ධ ධර්මයේ පැවතුන නව ධර්මයේ පැතිරීමට එකම ලේ බිඳුවක් වස්තුනොල නැහැ. සමහර ආගම්වල තියෙන අමාරු පින්වත්. ඒ ආගමට විරුද්ධව මත ප්‍රකාශ කළායි කියලා සමහරු කන පිටින් පුච්චලා තියෙනවා. එහෙම එකක් මේ බුද්ධ ශාසනයේ නැහැ. මුතුළුවන් සරණ ආභුම් ආනිසංසය. ඊට වඩා අනිසංසය කියලා වදාරනවා උන්වහන්සේ පිරිසුදු පංචශීල රැකීම. පංචශීල රැකගාම තමයි නියම බෞද්ධයෙක් වන්නේ. සීල කියලා කියන්නේ මෙතන හික්මීමටයි. හික්මීමට හේතුන කර්මයේ සික්ඛාපද කියලා කියන්නේ. ආඥා නෙවෙයි. බුදුහාමුදුර ආඥා දේශනා කරන්න කියන හැ සික්ඛාපද කියලා. තමාගේ හික්මීමට හේතු වන කර්ම. යටත් දෙයෙන් පිරිසුදු පංචශීල රැකෙන්න පින්වත්. මේ හොඳ පින්වතුන් දැන් පංචශීල සමාදන් වුණා. මා ප්‍රශ්නයක් අසනවා. පංචශීල සමාදන් වීම කිදෙනෙක් තේරුම කල්පනා කරමින් මේ පහෙන් අපි අස්වනවයි කියලා හිතාගෙන පංචශීල සමාදන් වුණාද? වැඩි දිනකට බෑ කිව්වත්. ඔය කීරණ සානිසම්ම කියනවා. තේරුම කල්පනා කරමින් මේ පහෙන් අපි වැළකෙන්න ඕනයි කියලා හිතාගෙන පංචශීලය සමාදන් වී සිටි.
සමාදන් වීමට වඩා ආරක්ෂා කළේ තුන. යුරෝපීය බෞද්ධයන් වැඩිපුර පන්සල් සමාදන් වන්නේ රකිලා. අපේ පින්ස පන්සල් සමාදන් වියද බොහොම සමත්යි. ඒ වගේම පින්වත් මේ රැකීමටත් සමත් වන්නේ. තමන්ම කල්පනා කරලා බලන්න මට මේ පහ තියෙනවද? ඒ පහ ඇති පින්වත් හොඳට රකිනවා නම් මේම මහාත්මයෙක් වෙනවා. ලෝකෙතුමා ආදර්ශයක් ඇති කරගන්න පුළුවන්. මිනි මරන්නේ නැහැ. මිනි මැරීම හොඳ නැහැ. ඒක නම් මා කියන්නේ නැහැ වැඩිපුර. ඉතින් අපේ රටේ මිනි මැරුම් තියෙනවා පින්වත් නේ. මිනි මරන්නේ මේ වගේ බනහන පිළිස නෙවෙයි. සිල් ගන්න පිළිස නෙවෙයි. බන නොවසන පිළිස සිටිනවා. ක්ෂණික කෝපයෙන් සමාහිත මිනි මරලා දාන සාහසික විදියට. ක්‍රූර ලෙසයි සමාහිත මිනි මරන්නේ. ලංකාවට මේක නින්දාවක්. නමුත් බන නොවසන පිළිස එහෙම කරන්න පුළුවන්. සතුන් මැරීම ගැන ටිකක් බලන්න. කුකුලන් මැරීම ගැන, ඌරන් මැරීම ගැන, හරක් මැරීම ගැන, බිත්තර කෑම, පණ තියෙන බිත්තර කෑම ගැන ඕවා ටිකක් කල්පනා කරලා බලන්න තියෙනවා. මංගල්‍ය අසනාම සමහිත හරක් මස්සුම නැතන, ඌරු මස්සුම නැතන. කොහෙන්ද මේව ලැබෙන්නේ කියලා ටිකක් කල්පනා කරගන්න. නිකම්ම ලැබෙනවද? Taman කියන්නේ නැහැ තමයි මරන්න එපා කියලා. ඒත් කොහොමද මේ මාංශ ලැබෙන්නේ කියලා ටිකක් කල්පනා කරලා බලන්න. බිත්තර කෑම ගැන මා නිතරම කියන එක. පොඩි එකක් කියලා පින්වතුන් හිතන්න පුළුවන්. පොඩි ළමයින්ටත් මේවා දැන් පුරුදු කරනවා. පාසල් වලට ගියාම මේ ප්‍රශ්නය අහනවා අපේ හොඳ ළමයාත් කියලා. 190ක් සම්මන විතර බින්දලා කනවා. කවුද කඩලා දෙන්නේ? මේ කවුරුත් දන්නව මා නුකියවට කවුද කඩලා දෙන්නේ කියලා. සුදු මදේද කහ මදේද දන්නේ මද වගේයක් කියලායි කියන මේ ළමයාගේ කටු හයි වෙන්නට. නමුත් පින්වත්නි අපේ ඉස්තර වීරවරයෝ වීරවරියෝ විත්‍ර දෙකේ පින්වත්නි විත්‍ර කාලද මේ වීරස්ත්‍ය ආසනය කියලා කල්පනාවට ගන්න ඕන. සුදුසු වෙන ආහාර නැද්ද ශ්‍රී ලංකාවේ? සත්වා හිංසාවෙන් අපි වැළකී යුතුයි පින්වත්නි. අහිංසක ධර්මය අපි බෞද්ධයන් ප්‍රධාන ධර්මයක් කියතුයි. අපි බලමුවා දෙවෙනි එක සොරකම. සොරකමෙන් වැළකී යුතුයි. සුදු වෙනුත් වැළකී යුතුයි. තුන්වෙනි සිල්පදය ගැන බලන්න. ඒක සියුම් කාරණයක්. පිරිසුදු චරිතය අපිට තියෙන තෝරන. චරිතයේ කෙලසීමට හේතු වන කර්ම දැන් ලෝකේ තියෙනවා. මේ හොඳ පින්වතුන් දන්නවා පෙරා අපේ නිස්සංකරයතුමා කාලේදී තරුණ කාන්තාවකට මණිකක් අතින් අරගෙන හිලුවාබෙන් සැරසිලා තනියමවත් අනුරාධපුර පළාතේ තිස්සමහාරාම දිගහැකේ කියන සාගින් වත්තේ හිංසා පීඩාවක් නොලැබ. අද කොහොමද කින්වත් සත්‍ය පාරයයින රතයක් කියලා බලාගෙන හිටු සමාහිතේ තරුණයා අමාරු වැටින්ටත් ඉඳ තියෙනවා. ඒව කර්ණෝ පොළඹම සිද්ධ වෙලා තියෙනවා කින්වත්. අපි ශර්ත සුද්ධිය හොදට තියෙන්න ඕන. වැදගත් මිස්ටර් පාසල් තියෙනකොට වැදගත් අපි ගැන කල්පනාවට ගන්න ඕන. අපි ආචාර්ය පස්සේ වැදගත් මේ ගැන කල්පනාවට ගතිය යුතුයි. ආචාර්ය පස්සේ තාදස්ස දිය යුතුයි, ළමයින්ට ආවාද දිය යුතුයි. ඉගෙනීමට වඩා බලාපොරොත්තු විය යුතු විනය ඉගෙනීම. ඉහළ තැන්වල ඉඳලා අපි ආදර්ශය දෙන්න ඕන. ඒකට අපි හොඳ ළමයින්ට ආවාද දීම අපි භික්ෂුන් වහන්සේලාගේ යුතු තමයි. අපේ පිරිස ආවාදයට කැමැති. කරුණාවෙන් ආවාදින්න බාර ගන්නවා. දැන් බලන්න ඉරියසා අපේ චරිත කිලුතු වීමට තියෙන කර්ම මොනවද කියලා. සිල් ගන්නවා තමයි හොඳම. කිලුතු වීමට කර්මොත් තියෙන සිනමා චිත්‍රපට තියෙනවා. අපි නෑ මේ කියන්නේ ඔක්කොම චිත්‍රපට නරකයි කියලා. අසබ්ධ චිත්‍රපට තියෙනවා. මේ චිත්‍රපට බලන්නේ ළමයෙන්ගෙන් අහන්නේ වැඩි දක්නට ලැබෙන්නේ හොඳ දේවල්ද නරක දේවල්ද කියලා. ළමයි මේ කියන නරක දේවල් කියලා. එහෙම නෑ. ඇයි මේව බලන් තියන්නේ? සමහර දවල් දකින්න පුළුවන් කොළඹ අපේ හොඳට දාලාමයි පවා මේ චිත්‍ර සිනමා බලන්ට පිළ ගැසලා සිටිනවා. මොකද ඉංග්‍රීසියේ මේ පින්වතුන් දන්නවා ළමයි ඔක්කොන්ටම බෑ හැම චිත්‍රපටම බලන්න. පොඩි ළමයින්ට බලන්න වෙනම චිත්‍රපට තියෙනවා. මම මියුනික් නගරෙදි ගියා ළඟදී ජර්මනියේ මට සයන්ද බැරි දකින්න බැරි වුණා එකම සිනමා ශාලාවක් වත්. සිනමා ශාලාවක් වුණා කියලා කොහෙද පැත්තක ප්‍රසිද්ධිය දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රසිද්ධ පූර්ම දක්නට ලැබෙන්නේ නැහැ මේ අසබ්ධ චිත්‍රය තුව. අපි ලංකාව බලන්න තියෙනවා මා පෝරවල මේ අසබ්ධ චිත්‍ර තියෙනවා. අපි ළමින්ද දක්නට සුසුසු දේවල්. මේ බලන්නේ ගියාම එක විදියකින් අපි මව්පක්ෂයට කරන නින්දාවක්. මේ අපි කල්පනාවට ගන්න ඕන. හොඳ චිත්‍රපට තියෙනවා. ඉගෙනීමට හේතු රාශිය තියෙනවා. ඒව බැලීමට වැරදක් නැහැ. ඔතෝමනාටි අසබ්බ චිත්‍රපට කියන සුදුසු නැහැ අපි ළමයින්ට බලන් තියන්නට.
ඒ වගේම දැන් තව එකක් ඇති වෙගෙන යනවා බාල් නැටුම් කියලා. මේ යුරෝපයේ තිබෙන බාල් නැටුම් අපිට මොනවද පින්වත්? මේ අපේ සබ්ජෙක්ට් එක මේවා ගැළපෙනවද කියලා බලන්න. ওই බාල් නැටුම් වලින් විනාශ වූ යත් නැද්ද? චරිත කිල්තු යත් නැද්ද? විකතා දුවීම් වලට හේතුනේ නැද්ද මේ සමහර බාල් නැටුම්? ඒවා අප කල්පනාට ගතිය ඉති අපි චරිත සුද්ධිය තියෙන තෝන බොරු වෙන වැල කීපේ. දැන් නම් ලෝකෙ පින්වත්නි ඇත්ත කියන නැත්නම් දීඩක් නැහැ. ඇත්ත කියන අය පැත්තකට යන්සයි වෙලා තියෙන්නේ. නමුත් ඇත්තට ක්‍රියාකරන අය නම්බුවටවත් කිසිහෙකට සලකන්නේ නැහැ, ජීවිතය ගැනවත් බලන්නේ නැහැ. ඇත්ත වෙනුවෙන් ජීවිතේවත් හදන්න ලෑස්ති. මම මේක කියන්නේ කැමති අපි පොඩි ළමයින් කාවාදිතලොත් ඇත්ත කියන්නේ කියලා අනුබල දුන්නොත් අපි හොඳ ළමයි ඇත්ත කියලා. බොරු කියන්නේ කැමති වෙන්නේ නැහැ අපි අනුබල දුන්නොත්. අපි හැමතිස්සෙම ඇත්තට ක්‍රියා කරන්න බලමු. බොරුවට නෙවෙයි කියනවත් නෑ. ඇත්තට බොරුවට අපිට බන කියන්නත් පුළුවනි, බොරුවට සිල් රකින්නත් පුළුවනි, බොරුවට සුදු දරන්නත් පුළුවනි, බොරුවට බන අහන්නත් පුළුවනි, බොරුවට මහා වේදිකාවට ඇවිල්ලා කතා කරන්නත් පුළුවනි. තේරුම් ගන්න පුළුවනි මේ බොරුවක් කරනවාද ඇත්තක් කරනවාද කියලා. ඇත්තට ක්‍රියා කරන නැත්නම් වචනේ නු තේරුම් ගන්න පුළුවනි කියනවත් නෑ. තොල් වලින් නෙවෙයි කතා කරන්නේ හිතින්. මේ හොඳ පින්වතුන් දන්න ඇත්තට කියපියත් අමාරු වැටෙන බව. ඇත්තට වැඩ කළ ඇත්තෝ සමහිත ජීවිතයක් සුදන්ත හේතු වුණා. සමානට වහ දීලා මැරුවා. සමාන කුරුසයන ගහලා මැරුවා. සමානට වෙඩි තියලා මැරුවා. ඒ ලෝක හැටි. නමුත් යුක්ති සහගත පිරිස ඇත්ත වෙනුවෙන් ජීවිතය වස්තුදනවා. පස්වෙනි සිල්පදේ බලන්ත දීම. ඒ ගැන මා වැඩිපුර කියන්නේ නැහැ. මේ හොඳ පින්වතුන් දන්නවා අපේ රට වේගෙන යන විපස්සිය දැන්. නුයේ කිදී දීම දැන් පිරිසර ගම්බලත් ඇති වේගෙන යනවා. අපේ සාමාන්‍ය ජනයාගේ පිරිහීමට හේතු වෙලා තියෙන එක තමයි මේ බීම කියන එක. බීමෙන් අපි ආදායමත් වැඩි කර ගන්නටත් මහන්සි ගන්නවා. අනියම් විදියකින් පින්වත් මේ අපි මේ ආදායම් වැඩි කර ගන්නට මහන්සි ගන්නවා මොනවද ගන්නේ? අපේ පිරිස විනාශයට පැමිණෙන එකයි. පිරිසුදු පන්සිල් රකින්නට මහන්සි ගන්නට. අදසිල් ගැනීම ගැන උනන්දු වන්නට මේ ගැන මා කියන්න කැමැති ලෝකෙම නැහැ. ලංකා විතර අර්ථිය ගන්න පිරිස. ළමිනුත් ගන්න ලොකු පිරිසක් ගන්න. ඒ පිරිස වැඩි වුණ තරමට අපේ ලංකාවට යහපතක් වෙනවා. පංචන් සමාදම් වීමට වඩා අනිසංසය කිව්ව සුවඳ පිටක් ආග්‍රහණය කරන කාලයේ කාලයකටවත් මෛත්‍රී භාවනා පුරුදු කිරීම. මේක අවශ්‍යයි කියලාත් නේ. වචනයෙන් කියපමණක් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්වන්න තුන අපේ මෛත්‍රිය. හැකිනම් පින්වත්නි හැමදාම නිදාගන්න පෙර කර්මයේ සූත්‍රයේ කියන තේරුම් ඇතුව මා මේ හොඳ පිරිසකෙන් ප්‍රශ්නයක් කරනවා. මේ බණ අසන පිරිස උත්තර දෙන්න මත ඉන්න තැන් වල ඉඳගෙන තේරුම් ඇතුව කර්මයේ සූත්‍රය දන්න පින්වතුන් අතෝසවන්නේ කියලා වැඩි දිනෙකට බෑ පින්වත්නි. තේරුම් නැතුව කර්මයේ සූත්‍රය දන්න පිරිස ටික දෙනෙක් ඉන්න පුළුවනේ. ඔහොත් මේ සූත්‍රයේ මුළු ජීවිතයේම ප්‍රමාණයි. හොඳට තේරුම කල්පනා කරමින් හැමදාම මේ සූත්‍රය කියන්න බලන්න. තමගේ ජීවිතය හැදගස්ස ගන්න බලන්න කර්මයේ සූත්‍රයේ කානුව. තුන් පිටකේ නොදත් දැනගත්තේ නැතුණක් තමක් නැහැ දන්නවන වැඩි. හොඳයි. එක සූත්‍රයක් ඇදෙන්නවත් මේ අපේ ජීවිතය හැදගස්ස ගන්නට. මේ කර්මයේ සූත්‍රය බොහොම හොඳ සූත්‍රයක්. මා ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, යුරෝපයේ පල්ලිවල සමහිත මේ කර්මයේ සූත්‍රය කිව්වා. ඒ බෝධනේ කවුත් මට කියපු එකක් ස්වාමීනි. තේරුනේ නැතුණත් අපි කර්මයේ සූත්‍රය අසලා බොහොම පැහැදුණයි කියලා. ඒක ඇත්තයි කිව්වත් නේ. හොඳට ඒ කර්මයේ සූත්‍රය කියන්න නිතරම මෛත්‍රී වඩන්ත මොහොතක්වත්. අද අපට විශේෂයෙන් මෛත්‍රී වමනා කරනවා. මෛත්‍රිය කියන්නේ පින්වත්නි අනුන්ගේ යහපතට කැමැති බවයි. සියලු දෙනාගේම යහපතට කැමැති බවයි. ආගම නිසාවත්, ජාති නිසාවත්, රට නිසාවත්, බස නිසාවත් අපේ මෛත්‍රිය කඩ කරගෙන ඒක හොඳ නැහැ. මෛත්‍රියේ පිහිටලා අපි කටයුතු කරන්න තවන. ඒකයි බෞද්ධ ගතිය කියලා කියන්නේ. බෞද්ධයා මෛත්‍රියට මේ බොහොම ප්‍රසිද්ධයි. හොඳට මෛත්‍රී කරනවා ක්‍රියාවනොත් පින්වන්ත පින්වත්නි. මේ සුළු කාරණයක් නිසා අපේ මෛත්‍රිය කඩ කරන එක හොඳ නැහැ. විශේෂයෙන් අපේ බෞද්ධ කිරිස. නීම මෛත්‍රිය දැක්විය යුතුයි. නීම බෞද්ධයෙක් බලන ගියාම ලෝ වැසියෙක්. සමාජයේ මෞඛ්‍ය මුළු ලොවයි. හැමදෙනා තම තමන්ගේ සහෝදර සහෝදරියෝයි.
ආගම නිසාවත්, ජාති නිසාවත්, කුලේ නිසාවත්, කලාති නිසාවත්, රට නිසාවත් බෙදෙන එක හරිනේ. අපි සමගියෙන් වැඩ කරන්නට ඕන. සාහගත ප්‍රේමයිත්‍ය පදරුවමින් සාගෙත් යහපතට අපි කැමති වන්නට. මේ මාසී වචනේ වර්ධවාසිතට ගන්න හොඳ නැහැ සිල්වත්නි. මේ කාලේ වැඩිත් අපේ මෛත්‍රිය සමගිය ඉවසීමක් තියෙන්නට ඕන. ඉවසීම නැති වුණොත්, මෛත්‍රිය නැති වුණොත් මොන විදිවිපත් සිදු වේවිද කියලා කියන්න බෑ. විශේෂයෙන් නායක පිරිස කල්පනාවට ගන්න ඕන. ඒ නායක පිරිස කල්පනා නොකර වැඩ කළොත් සමාජයට අනුගාමික පිරිසගෙන් මොනව වෙනවද කියලා හිතන්නත් සමහරයි. ඒ අනුගාමික පිරිසත් ඉක්මවා ගනිමින් ඉවසිල්ලෙන් නුවණින් යුක්තව වැඩ කිරීම අපීතු තමයි. මෙහිදී සමහරෙක් මගෙන් ප්‍රශ්න කරන්න පුළුවනේ. ආන්දනේ මෛත්‍රී ක්‍රීමෙන්ම පුළුවන් දාපද ලෝකේ වාසය කරන්න. මා පිළිගන්න එක අමාරු කරුණක් තමයි. ඔන් මාත්‍රි ගන්න තියෙනවා. තව එකක් මා මෙහිදී කියෙතේ මෛත්‍රී ක්‍රාන්තුන හැම දිනාටම ඒ වගේම සමාධ විත පාලනය කිරීමේදී පත් පාලනය කරන යම් ස්ථානය හදිරු කරන වෙලාවට ලෝකයේ සත්‍යය තිබඳුයි. ඇතැම් විට අපිට ටිකක් සූසු ගන්න වෙනවා. හැබැයි විස නැතුව පින්වත්. විස නැතුව ටිකක් සූසු ගන්න සිදු වෙනවා. එහෙම නැත්නම් අපේ අයිතිවාසිකම් ටිකක් ලබා ගන්න අමාරු වෙනවා. කලබල කිරීම නෙවෙයි, කෝලහල කිරීම නෙවෙයි. විසක් නැතුව ටිකක් සූසු ගන්න වෙනවා. මේ හොඳ පින්වතුන් දන්නවා අපේ නායක හිටියා මෛත්‍රී වදන නායක. තාපසේගාව හැදුනේ. මේ තාපසේගාව හැදුන ණය දවසක් සැලෑවේ භවනා ක්‍රමනේ මේ මෛත්‍රී පුරුදු කරමින්. ස්ත්‍රියා සැලෑවට ගොස් ධර්මිතිය බැලගන්ත ලනුවක් තේනවා. අපි විතර බන්නකොට දැක්කල ලනුවක් ඔගේ මොනවද තියෙනවා. මේ අපේ දුප්පත් ණයයි. ලනුවක් තුල හිතාගෙන මේ ණය අරගෙන ධර්මිතිය බැලලා ගෙදර ගිහලා නිහලා දැම්මා. නෑ ආව තාපසේ ගාවට. තාපසයට මුදුන් නෑ පමාපලේ. අනේ තාපසයන් වහන්සේ මට කමාවන්න. මම මෛත්‍රී වදමින් සිටියේදී ස්ත්‍රියක් ආවොත් ධර්මිකයක් දැනගන්ට ලනුවක් නැතුව මා ලනුවක් කියලා හිතාගෙන බැලගෙන ගියා. දැන්නේ මා බෙහෙල්ලා ඇරියේ මගේ පමාදීම ගැන කමාවන්න. එතකොට තාපසය කියන බොහොම හොඳයි නයෝ මෛත්‍රී කරපු හැටි. තමන් ණය කියලා පින්වීමට යන්තම් තියේ කුප්පලා ටිකක් සුසු ගන්න දෙවලා නේද කියලා. ඒ වගේ පින්වත් නේ අපිට මේ ලෝකෙ හැටියට ටිකක් සුසු ගන්නට වෙනවා. හැබැයි විස නැතුවයි පින්වත් නේ. විස නැතුව සුසු ගන්න පුළුවන්. ඒක වෙනම කරුණක්. ඔත් මෛත්‍රී වැඩියෙන් බොහොම හොඳයි. හැමදෙනාම සහෝදර සහෝදරියන් මෙන් සැලකන්ත මහන්සි ගන්න. ආගම් නිසාවත් බෙහෙද වෙන එක හරිනෑ පින්වත් නේ. පොදු කටයුතු වලදී රටේ දිනුවට හේතුන කටයුතු වලදී ආගම් භේදයක් නොතලක අපි සමගියෙන් වැඩ කළ යුතුයි. ජාති භේදයක් නොතලක පොදු ජාතිය වෙනුවට අපි වැඩ කළ යුතුයි. රටේ දිනුවට පක්ෂ නොසක පක්ෂ නොබලන දේශපාලන පක්ෂයවත් නොබලා පින්වත්නි. රටේ දිනුවගෙන වැඩ කළ යුතුයි. සමහර විට අපි දේශපාලන පක්ෂ බලය ඇති කර ගන්න තියන්නේ. පෞද්ගලික බලය ඇති කර ගන්න තියනවා. නේද? රටේ යහපත ගැන බලනවාද? දේශපාලන පක්ෂ බලයට වඩා රටේ යහපත බැලීම අපේ යුතු තමයි. පෞද්ගලික බලයට වඩා රටේ යහපත බැලීම අපේ යුතු තමයි. ඒක කී දෙනෙක් සිටිනවාද කියලා අපිට කල්පනා ආවට ගැතිය යුතුයි. ඔත් මෛත්‍රියෙන් වාසය කිරීම අප හැම බෞද්ධයන් කී යුතු තමයි. මෛත්‍රී භාවනාවට වඩා අනිසංසය කියලා කිව්ව. අසුර සනස්වත් විදර්ශනා වැඩීම අනිත්‍ය සත්‍ය අවබෝධ කිරීම මේක කල්පනා ආවට ගැතිය යුතුයි. මහබෝග සම්පත් වෙන දෙන පින්කම් අතරින් ඉතාම ලොකු පින්කම වශයෙන් සැලකන්නේ මෛත්‍රී භාවනාවයි. ඒකත් වඩා අනුසංසය විදර්ශනා භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වැඩීම. විදර්ශනා වැඩීමෙන් තමයි අපට මෝක්ෂය ලබා ගන්න පුළුවන් වන්නේ. නිවන් දැකීමට පුළුවන් වන්නේ විදර්ශනා වැඩීමෙන්මයි. මෛත්‍රියෙන් මහබෝග සම්පත් ලැබෙවි. ධ්‍යානත් ලබා ගන්න පුළුවනේ. ප්‍රීතියෙන් වසන්තත් පුළුවනේ. අනුන්ටත් ප්‍රීතිය ඇති කරවන්නත් පුළුවනේ. නමුත් මෝක්ෂය ලබා ගැනීමට විදර්ශනා වැඩි යුතුයි. මේ බුද්ධ ආගමේ ඉහෙළම කොණයි පින්වත්නේ විදර්ශනා වැඩිම. ඒකට අපට නුනුම්ම දාකරනවා. අනිච්චං දුක්ඛං අනාත්තා කියලා තුනක් තියෙනවා. නිකම්ම පින්වත්නේ අනිච්චං දුක්ඛං අනාත්තා කියලා කියන නෙමෙයි. කල්පනා කරලා බලන්න ඕන. මෙතනදී ප්‍රඥාව අවශ්‍ය වන්නේ. අභිධර්මයේ දන්නවනම් වැඩි හොඳට තේරුම් ගන්න පුළුවනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ කුමක්ද කියලා.
වැඩි දේශේ තේරුම් ගැනීමට ලොක්කොම විස්තර කරලා තියෙනවා අභිධර්මයේ හැටියට මේ කරුණ. සබ්බේ සංඛාරා අනිච්චා. හොඳට කල්පනා කරලා බලන්න ඕන. සියලුම සංස්කාර අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයෙන් පිළිල වූ සියලුම දේවල් අනිත්‍යයි. වෙනස් වෙන සුළුයි. මේ සත්‍ය නාම රූප දෙකෙන් හැදලා තියෙන්නේ. රූපයක් වෙනස් වෙනවා, නාමයක් වෙනස් වෙනවා. එක දණකට පින්වත් මේ දෙවරක් ගහන්න බෑ. ඇයි? ඒ ස්ථාන වෙනස් වෙනවා, ඇඟිල්ල වෙනස් වෙනවා, අවකාශය වෙනස් වෙනවා, කාලය වෙනස් වෙනවා. අනිත්‍ය හොඳට වැටහෙනවා. යුරෝපියයන්ට විශේෂයෙන් උගත් අයට මේ අනිත්‍ය හොඳට වැටහෙනවා පින්වත්නි. මොකද මේ විද්‍යාව හැටි මේක හොඳට පෙන්නනවා. වර්තමාන විද්‍යාව, නවීන විද්‍යාව හැටියට පෙන්නන්නේ රූපයක් පවතින්නේ සප්තරේකින් එකට බිංදු 27ක් දාලා ඒන් සුළු කාලයක් බලන්න තියෙනවා. එකද බිංදු 27ක් දාලා සප්තරේන වෙන සුළු කාලයක් තමයි රූපයක් පවතින්නේ. මොනවද බුද්ධහගමිය උගන්වන්නේ? රූපේ පවතින චිත්තක්ෂණ 17යි. මොකද චිත්තක්ෂණය කියන්නේ? විදුලි කොටන කාලය තුලදී චිත්තස්ල කෝටි ගණන් ඇතිවන්න පුළුවන්. බලන්න බුදු ධර්මයේ ඇති. අනිත් හේතුවද වැටෙනවා කියනවත්. රූපයක් වෙනස් වෙනවා, ඒ වගේ සිතක් වෙනස් වෙනවා. අපි ජීවත් වන්නේ එක මොහොතයි කියනවත්. ඒ මොහොත අතීතයට යනවා. මොහොතින් මොහොත අපි උපදිනවා, මොහොතින් මොහොත අපි නැති වෙනවා. අනිත්‍යත ආවි හොඳට වැටෙනවා. ඒ අනිත්‍ය නිසා මෙතන බෑ ආත්මයක් කියනවා කියලා ගන්න දෙයක්. නොපෙරළෙන වෙනස් නොවන එක දෙයක් නැහැ අපතුල. වෙනස් වී පවතින්නේ. මේක බුද්ධ ධර්මයේ පමණයි උගන්වන්නේ. නචසෝ නච අඤ්ඤෝ. ඒතනත් සත්වයේ සම්පූර්ණ වෙනස් කෙනෙකුත් වෙයි. අපි දැන් මේසු ස්වාමීන්ගේ පෙර කතා කළේ. ඒ ස්වාමීන් වහන්සේවද මේ ඉන්නේ නැත්නම් වෙන ස්වාමීන් වහන්සේ නමක්ද? ඒ ස්වාමීන් වහන්සේ කියලා කියන්න බෑ වෙනස් වූ නිසා. වෙන ස්වාමීන් වහන්සේ නමක් කියන්න බෑ. කියන්න බෑ ඒ පරම්පරාව නිසා, ඒ සංස්කෘතිය නිසා. නචසෝ නච අඤ්ඤෝ. ඒතනත්ත් මේ සම්පූර්ණ වෙනස් කෙනෙකුත් නෙවෙයි. ආත්මයක් නෑ පින්වත් මේ බුදු ධර්මයේ හැටියට. වර්තමාන පඳුරන් දැන් මේක පිළිගන්නවා. ඒ ජේම්ස් කියන පණිතුමා කියනවා ඒ මහතාලී උපතක මගේ නැතුවොත් කවුද හිතන්නේ කියලා. මා කියන්නේ සිතේ මාත්‍රයයි පමණක්. සිතේ මාත්‍රයක් පමණක් කියලා සිතන කෙනෙක් නෑ කියලා. බලන්න බුද්ධ ධර්මයේ උගන්වන්නේ නැහැටි. කාර්කෝන ක්‍රියා විද්‍යති. කරන කෙනෙක් නෑ, ක්‍රියේ මාත්‍රයක් පමණයි තියෙන්නේ. මේ කල්පනා අධිගතී තියෙනවා. මේ සියලුම ධර්මිය අනාත්මයි. ධම්මා කියලා කියන පාවිච්චි කළේ නිවනක් ගැනීමට. සංඛාරක් ගැනනවා, නිවනක් ගැනනවා. සංකත අසංකත දෙකම ගණන් ගන්නට සබ්බේ ධම්මා කියලා කිව්වේ. ඒත් අනාත්ම ධර්මයේ හොඳ එකක් තියෙන්නේ. හරියට තේරෙනවා අනාත්ම ධර්මයේ පුද්ගලයන් වෙනස් වෙන්නේ නැහැ, වෙන වෙන්නේ නැහැ කියනවා. අපි ඔක්කොම එක වගේ සැලකන්න පුළුවන්. සබ්බත්තාසුන ගුණය ඇති කරගන්න පුළුවන්. ආත්ම වශයෙන් වෙන්වීමක් නැහැ. ඒ ආත්ම විශ්වාසය නිසා තමයි පුද්ගලයන්ගේ වෙන්වීමක් ඇති වෙන බෙදයක් තියෙන්නේ. බුද්ධ ධර්මයේ මේකක් නැති බවයි තියෙන්නේ. මේක සබ්බේ ධම්මා නත්තා, සබ්බේ සංඛාර දුක්ඛයි කියන දේෙන් තේරුම් ගන්න පුළුවන්. අනිත්‍යං දුක්ඛං අනාත්තාවෙන් හොඳට විදර්ශනාව දන්ති විදර්ශනාව වැඩියම මෛත්‍රී භාවනාවට ප්‍රදායි හැලයි. පින්වත්නි, ලංකාවේ ලොකු ධර්ම බලයක් තියෙනවා. ලෝකයේ නැගෙනහිර පැත්තේ තිබුණා එංගලන්තයේ. නැගෙනහිර ජපානයේ, බටහිර එංගලන්තයේ. එංගලන්තයේ බලය පැතිරේව ලෝකයේ යුද බලයේ ධන බලයේ. ජපානයේ බලයත් පැතිරේව ඒ වගේම යුද බලයේ. අවුතේ බල දෙකම දැන් වැටිලා ඉන්නේ. මැද තියෙන්නේ අපේ කුඩා ලංකාවයි. කුඩා ලංකාවේ තියෙන ධර්ම බලයයි පින්වත්නි. ඒ ධර්ම බලයෙන් ලෝකේ පතුරවන්න පුළුවන්. පතුරවන්ස නම් ධර්ම බලයේ පළමුවට ලංකාව ඇති කර ගන්න ඕන. ලංකාව ඇති කර ගන්න නම් අපේ බෞද්ධ පිරිස බෞද්ධ ප්‍රතිපත්ති අනුව පිළිපදින්න ඕන. නියම බෞද්ධයන් දීමට මහන්සි ගන්නට දානි බොහොම හොඳයි. ඊට වඩා හිල සීලේ, ඊට වඩා හොඳයි භාවනාව. දාන සීල භාවනාව හොඳට පුරුදු කරලා ඊට සලං සංසයෙන් අප හැමදෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගතිය යුතුයි. ඒ අවසන් වූ ධර්මානුශාසනාව බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද්දකි. 1962 වර්ෂයේදී පවත්වන ලද එම ධර්ම දේශනාව උන්වහන්සේට උපහාර වශයෙන් යලිත් ප්‍රචාරය කළ බව සලකන්න.
අනු දෙකයි දශම දෙක දිවෙන පුරා